අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම සඳරුවන් ඉදිරිමාන ප්‍රථමයෙන් සිරස්තල වෙතයි අවධානය කොවිඩ් ආසාදිනී වී මියගිය පුද්ගලයෙකුගේ මලසිරුරක් රෝහල් අධිශීතකරණයේ තබන ලෙසට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත්වරියගේ නියෝගයක් ශ්‍රී ලංකාවට විදේශයන්ගේ සිට පැමිණෙන මගින් සඳහා වන ක්‍රියාපිලිවෙතේ සංශෝධනයක් බස්නාහිර හුදකලා ප්‍රදේශ හැර ප්‍රාථමිකාංශ පෙරපාසල් ඇතුළු සියලු පාසල් ජනවාරි 11 වෙනිදා ඇරඹීමට තීරණය කරයි. කොරෝනා වර්ධන එන්නත මෙරටට ගෙන්වා ජනතාවට ලබා දෙන්න. රෝගය මර්ධනය කිරීමට හැකි එකම විකල්පය එය පමණයි. හිටපු ජනපතිනි චන්ද්‍රිකා කියයි. සනසීම හෝ වෙනසීම ලබන වසරේ සියලු දෙනා වගකීමෙන් කටයුතු කළ යුතුයි. බැසිල් කියයි. තම පාලන සමය තුල සාමය ප්‍රජාතන්ත්‍රවාදයේ ඇතුළු ජයග්‍රහණ රැසක් තහවුරු කරගත්තා හිටපු ජනපති මෛත්‍රී ජාත්‍යන්තරයට කියයි සමාජ මාධ්‍ය මර්ධනයේට රජය ගෙන යන උත්සාහය හෙලා දකිනවා විපක්ෂ නායක සජිත් පවසයි සමාජ මාධ්‍ය මර්ධනයේට රජය උත්සාහ කරන්නේ නැහැ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් පිළිතුරු වැසි ගිය කලපුව कोरोना वैरस आसादन वीमें मेगे गाल प्रदेश पदगलियोगे सिरुर आदाहणी अनुकर शीटाकारेपत्स गाल अधिकरण अधनियोग कला मेत्र अदपसुरुवन विट कोरोना वैरस आसादने वो नवरोगी एकसी हतलिस वार्ता विमत समग मेरट समस्त कोविड आसादी संख्या तीस दहस हारसीय इक्मवागोस्ति बिनवा कोरोना आसादन वेमें मेघिय गाल प्रदेश पदगले सिर आदाहणे नौकर शीताकारेकनलेस गाल अधिकरण नियोग करते बेनवा मेघिय पुतकल इले मक्सलका बेलू गाल अतिरेक महेस्ट्रा पवित्र संजीवनी पत्रन महात्म्य सदहन करते अदाल मल सिर आदाहणे नौकर रजे विसिन पत्करते कमिटे तीरन लबन ते करापिटी रोहले अधिशीतकर्णिकेसाय गाल देदुकोट प्रदेश पदी असुहतर हेवरदे मुस्लिम जाति के कोरोना वैरस आसादित वसीट रोहल चंद्रसेन लोकगे महता नियोग करती මෙතර ශ්‍රී ලංකාවට විදේශයන් හිසිට පැමිණෙන මගින් සඳහවන ක්‍රියාපිලිවෙත සංශෝධනය කිරීමට පියවරගෙන තිබෙනවා ශ්‍රී ලංකාවට විදේශයන් හිසිට පැමිණෙන මගින් සඳහා පසුගිය මාර්තු මාසයේදී විශේෂ ක්‍රියාපටිපාටියක් හඳුන්වා දුන්නා ඒ වෙනුවට නව ක්‍රියාපටිපාටියක් දෙසැම්බර් මස 26 වෙනිදා සිට ක්‍රියාත්මක වෙනවා ශ්‍රී ලංකා රජය විසින් විදේශවල ශ්‍රී ලංකා දූත මණ්ඩල සමග සම්බන්ධීකරණින් යුතුව සංක්‍රමණික ශ්‍රමිකයන් සිසුන් රෝගීන් කෙටි කාලීන වීසා බලපත්‍ර ලැබින් රජය සහ හමුදා නිලධාරීන්ට රජය නිරතහයින පහසුකම් සඳහා විශේෂ සියරට පැමිණීමේ ගුවන් ගමන් සංවිධානයකනු ලැබෙනවා කෙසේ වෙතත් ශ්‍රී ලංකිකයන් හෝ ශ්‍රී ලංකික සම්භාව්‍යයක් ඇති විදේශිකයන් හට නම් කරන ලද හෝටලයකදී මුදල් ගෙවා නිරෝධායන වීමට අනුකූලව COVID-19 ව්‍යාප්තිය වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ එකකතාවය උපදේශනයේ මත පදනම්ව සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් තීරණය කරනු ලැබෙන එක් ගුවන් ගමනක් සඳහා වන මගින් ගිය සීමාවට යටත්ව විදේශ ලේකම් හෝ සිවිල් ගුවන් සේවා අධිකාරිය අනුමැතියකින් තොරව ඕනෑම වාණිජ සියරට පැමිණවීම සඳහා වෙන්නව ගුවන් ගමනකින් ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා අවසර ලබා දෙනු ලබනවා මීට පෙර සඳහන් කළ විධිවිධාන යටතේ ගුවන් යානයට නැගීමට අවසර දෙනු ලබන මගින් මුදල් ගෙවා නිරෝධායන වීම දැඩි ලෙස පිළිපදින බවට සහතික කිරීම අදාළ ගුවන් සමගමේ සම්පූර්ණ වගකීම වනවා නව මාර්ගෝපදේශ පිළිබඳ සිදු කරන වැඩිදුර ඇගීම මත පදනම්ව ශ්‍රී ලංකාවට පැමිණෙන මගින් සඳහා වන ක්‍රියාපිලිවෙත සංශෝධනය කර තිබෙනවා සීතවක අපනයින සැකසුම් කලපේ කර්මාන්ත ශාලාවල සේවය කරන පුද්ගලින් 14 දිනකට වෛරස් ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා අදාළ පුද්ගලින් හංවැල්ල සහ ඇහැලියගොඩ යන ප්‍රදේශ अभिपुर सह जमालिया सदहा संचन सीमा पनपाति बनवा
කොළඹින් පිටවෙන අයව අහඹු පරීක්ෂාවට ලක් කරන ක්‍රියාවලියේදී හයිවේ එකේ එහෙමත් නැත්නම් එක්ස්ප්‍රෙස් වේ එකේ අධිවේගී මාර්ගයේ පරීක්ෂණ කරන්නේ නැද්ද කියලා. අත වශයෙන්ම මේ කටයුත්ත අපි අතහැරලා තිබුණා නෙවෙයි. නමුත් මේක අධිවේගී මාර්ගයේ ගමනාගමනයට බරපතල ලෙස හානියක් බාධාවක් නොවන පරිදි කරවීම සඳහා ඒ මාර්ගවලින් එළියට යන අපි දන්නවා එක්සිට් පොයින්ට්ස් කියලා තියෙනවා එම ස්ථානවල අහඹු ලෙස ස්ථානගත කරලා ඒ කටයුත්ත කිරීමට සූදානම් කරලා තියෙන්නේ එක්සිට් පොයින්ට්ස් වල තෝරාගත් ස්ථානවල මේ පරීක්ෂණය ඉදිරියේදී කරන බව දැනටමත් ඒ සඳහා අවශ්‍ය වැඩ කටයුතු සූදානම් කරලා තියෙන බව ප්‍රකාශ කරන්න කැමතියි රටे පවතින කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කිරීමට ගත හැකි සුදුසුම ක්‍රියාමාර්ගය මෙවන විට නිෂ්පාදනය කර ඇති එන්නත ජනතාවට ලබා දීම බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා ඒ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් සිදු කරමින් මේ වගේ වසංගත ලෝකයේ තිබිලා තියෙනවා ස්පැනිෂ් ෆ්ලූ කියන එක කාලයක් ටයිෆොයිඩ් මැලේරියාව මේ වගේ නොයෙක් දේවල් පැතිරලා ලක්ෂ ගණන් දසලක්ෂ ගණන් මැරිලා තියෙනවා මේ හැම එකක්ම වාගේ කන්ට්‍රෝල් කරලා තියෙන්නේ වැක්සින් වලින් ඉතින් දැන් කොරෝනා වෛරසය කන්ට්‍රෝල් කරන්න පුළුවන් 95%කට වඩා කන්ට්‍රෝල් කරන්න පුළුවන් කියලා ඔප්පු වෙලා තියෙන ඔප්පු කරලා තියෙන වැක්සින් දෙකක් තියෙනවලු ලෝකේ එකක් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය මුල් කරගෙන ෆයිසර් කම්පැනියෙන් කරපු නිෂ්පාදනය කරලා තියෙන වැක්සින් එක අනිත් එක තවත් කම්පැනියකින් ඇමරිකානු කම්පැනියකින් කරලා තියෙනවා මම හිතන්නේ දැන් අපේ රටේ මේ රෝගය දැන් සම්පූර්ණයෙන් සමාජගත වෙලා ඉවරයි දැන් විශේෂඥයින් කියන්නේ අර මාර්තු අප්‍රේල් මැයි අපේ ටික ටික තිබිලා ජූනි ජූලි අගෝස්තු සැප්තැම්බර් මේක තිබුණේ නෑ වාගේ පෙනුනේ PCR කරන එක සම්පූර්ණයෙන් අතහැරලා කෙල්ලෙ නැති නිසා. ඇත්ත වශයෙන්ම සමාජයේ ඉන්න ඇති රෝග ලක්ෂණ පෙන්눔 කරන්නේ නැති නමුත් රෝගය වැළඳිලා තියෙන අය අපේ ආර්ථිකය සම්පූර්ණයෙන් කඩා වැටිලා තියෙන්නේ. මේ විදිහට ගියොත් ගොඩ ගන්න බැරි වෙන තත්වයකට එනවා. මිනිස්සු බඩගින්නේ ඉන්නේ. රජයෙන් පණ රුපියල් 5000 දෙනවා පුළුවන් දෙයක් කරනවා නමුත් ඒ මදි. එහෙමනම් කන්ට්‍රෝල් කරන්න තියෙන එකම දේ අපි දන්න තරමට වැක්සින් එක ලංකාවට ගෙන්නන එක. බස්නාහිර පළාතේ සහ හුදකලා කර ඇති ප්‍රදේශ හැර අනෙකුත් ප්‍රදේශවල සියලු පාසල් ප්‍රාථමික අංශය සහ පෙර පාසල් 2021 ජනවාරි මාස 11 වනදා යළි ආරම්භ කරන බව අධ්‍යාපන මාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. මේ අතර ලංකා ගුරු සංගමේ පවසන්නේ පාසල් දරුවන්ට හා ගුරුවරුන්ට වෛරසය වැළඳෙන්නේ නැති බවට විශ්වාස කරමින් පාලකීන් තීන්දුව తీරන ගැනීම හෙළා දකින බවයි. අලුතෙන් කෙරෙන්නේ 1 සිට 5 ඒ කියන්නේ ප්‍රාථමික පන්ති. ඒ පාසල් වල දැන් විකෘත කරලා තිබෙන පාසල් වලට ජනවාරි 11 වනදා සිට ඒ පාසල් වල ප්‍රාථමික පන්ති ඒවා ආරම්භ වෙනවා. ඒ පාසල් වල ප්‍රාථමික පන්ති පමණක් නෙවෙයි පෙර පාසල් පිළිබඳවත් අපි තීරණය කරන් තිබෙනවා. බස්නාහිර පළාත හා වසා දමන ලද අනිත් පළාත් හැර සෙසු ප්‍රදේශවල පෙර පාසල් ජනවාරි 11 වනදා අපි ආරම්භ කරනවා. ඒ වගේම ඒ තීරණය බලපානවා දිවා සුරැකුම් මධ්‍යස්ථානවල. උපකාරක පන්ති පිළිබඳ දැන් තියෙන තීරණ තමයි ඒවා වහාම විවෘත කිරීමට අවසර දීම නුසුදුසුයි. උපකාරක පන්තියේ පුළුවන් තරම් ඉක්මනට රන් ගැනීමට අවසර දීම තමයි අපේ අභිලාෂය වෙලා තිබෙන්නේ. අධ්‍යාපන අමාත්‍යාංශය ගොඩාක් තීරණ ගන්නේ ගුරුවරුන්ට සහ ළමයින්ට කොරෝනා වැළඳෙන්නේ නැහැ කියන පූර්ව නිගමනයෙන්. ආරක්ෂක වැඩපිළිවෙලක් නැතුව මේ ක්‍රියාවලිය පටන් ගැනීම තීරුමක් නැහැ කියලා කියන දේ. දැන් මෙතන වෙන්නේ මොකද්ද? ආරක්ෂක වැඩපිළිවෙල නෙමෙයි කියන්නේ. අපි ඉස්කෝල අරිනවා කියන එකයි කියන්නේ. දැන් පෙර පාසල් නියාමනය කිරීම පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. මොකද පෙර පාසල් පාලනය කරන්නේ පළාත් සභා. සෞඛ්‍ය අංශවල කියන්නේ කොරෝනා තුන්වැනි මට්ටමට ආවම පාසල් වහන්න කියලා සෞඛ්‍ය අංශවල නිර්දේශ දෙනවා. නමුත් අධ්‍යාපන අමාත්‍යාංශය පාසල් අරින්න තීරණය කරනවා නම් ඒකත් අභිබවල වැඩපිළිවෙලක් ඇතුව කරන්න අධ්‍යාපන අමාත්‍යාංශය කරන්නේ මොකක්ද දින තීරණය කිරීම පමණයි කරන්නේ ආවල්වාද ඉස්කෝලේ යන ගුරුවරුත් එන්න ඕනේ ළමයිනුත් එන්න ඕනේ මේ මොකද්ද මේ කරන්නේ කලාප අධ්‍යක්ෂණය තමයි පාසල් අරින්න ඕනේ කියලා උපදෙස් දෙන්නේ හැබැයි ඒගොල්ලෝ ඉටිකොලාස්සේ ඉන්නේ ඉටිකොලාස් ඉඳන් උපදෙස් දෙනවා මෙන්න ඉස්කෝලේ අරින්න කියලා ඉස්සෙල්ලා තමන් විවෘත වෙන්න ඕනේ ප්‍රතිසංස්කරණය කළ අනුරාධපුර ජේතවන විද්‍යා කෞතුකාගාරය සහ අභ්‍යන්තර මාර්ග පද්ධතිය විවෘත කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරුණා.
ජේතවනාරාම පරිශ්‍රයේ පුරාවිද්‍යාත්මක කැණීම් තුලින් හමු වූ සුවිශේෂී පුරාවස්තු අද සිට මහජන ප්‍රදර්ශනයේ සඳහා විවෘත කර තිබෙනවා. කෞතුකාගාරයේ විවෘත කිරීමට එක් වූ අග්‍රාමාත්‍යවරයා ජේතවනාරාම විහාර භූමියේ සල් පැලයක් රෝපණය කළ අතර අනතුරුව ජේතවන පුරාවිද්‍යා කෞතුකාගාරයේද නිරීක්ෂණයට එක් වුණා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අදහසකට අනුව නිර්මාණය වූ මෙම ඓතිහාසික වටිනාකමකින් යුත් ව්‍යාපෘතිය සෞභාගී දැක්ම යටතේ අතීත ශ්‍රී ලාංකික ශ්‍රී විභූතිය අනාගත පරපුර වෙනුවෙන් රැකගැනීමේ අරමුණින් ක්‍රියාත්මකයි. මේ අතර පොළොන්නරුව ඓතිහාසික ඉසිපතනාරාම රජමා විහාරස්ථානයේ ප්‍රධාන පිවිසුම් දොරටුව වාහල්කඩ සහ දානශාලා ගොඩනැගිල්ල අග්‍රාමාත්‍යවරයා අතින් සසුනට පූජා කෙරුණා. ප්‍රධාන පිවිසුම් ද්වාරයේ සහ ශ්‍රී පඤ්ඤාරන්සි නාහිමි අනුස්මරණ දානශාලා ගොඩනැගිල්ලේ සමරුපලක නිරාවරණය කළ අග්‍රාමාත්‍යවරයා අභිනව දානශාලාව සංඝ සතු කළා. උද්‍යෝගයේ නිරත වීම සහ පරිත්‍යාගයේ තුලින් ප්‍රජාතන්ත්‍රවාදයේ උදෙසා කැපවී එක්සත්ව නැගී සිටියේ හොත් ජයග්‍රහණීය සහතික වන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. වීඩියෝ තාක්ෂණයේ ඔස්සේ පැවති ආසියාවේ අපට පොදු ප්‍රජාතන්ත්‍රවාදී අගයක් නම් ජාත්‍යන්තර සමුළුවේ ප්‍රධාන දේශනය සිදු කරමින් හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා. රාජ්‍යත්වයේ පිළිබඳව බෞද්ධාගයන් දසරාජ ධර්මයන්ගෙන් පැහැදිලි වෙනවා. මාගේ දීර්ඝ දේශපාලන දිවියේදී බුද්ධාගමටත් ප්‍රජාතන්ත්‍රවාදයටත් පොදු අගයන්ු සාමය, සමානාත්මතාවය, ප්‍රකාශන නිදහස දිනා ගැනීමට සමත් වුණා. නියම ප්‍රජාතන්ත්‍රවාදීකු ජනතාව වෙනුවෙන් පෙනී සිටින නිසා තමන්ගේ දෘෂ්ටිවාදයේ පවත්වාගත යුත්තේ ස්වයං බලකාමිත්වයට නොවේ. වඩාත්ම වැදගත් වන්නේ පුරවැසියාය. පුරවැසියා ප්‍රජාතන්ත්‍රීය අගයන්ගේ හිමිකරු හා ප්‍රතිලාභියා විය යුතුයි මාද සිතනවා. ජෝ බයිඩන් අටවසුවා ප්‍රජාතන්ත්‍රවාදයේ උද්‍යෝගී බව ඉල්ලා සිටිනවා. ප්‍රජාතන්ත්‍රවාදයේ නිරත වීම ඉල්ලා සිටිනවා. සමහර විට ප්‍රජාතන්ත්‍රවාදයේ පුරවැසියන්ගේ පරිත්‍යාගය ඉල්ලා සිටිනවා. මා විශ්වාස කරනවා මේ සම්මන්ත්‍රණයේ සහභාගී වන්නන් උද්‍යෝගී භවයේ නිරත වීමේ හා පරිත්‍යාගයේ ඉල්ලීම් සපුරාලීමට කැපවේවි කියා. විශේෂ කැපවී එක්සත්ව නැගී සිටින්නේ නම් ජයග්‍රහණය සහතිකයි. समाज मध्य मर्दने किरीमट रजे मेवन विट धरण उत्साह हेलाधकिन बवत्न एय प्रजातंत्र विरोधी क्रियावाक् बवत्न विपक्ष नायक सजी प्रेमदास महता पवसनवा एयद विपक्ष नायक कार्यालय पवति मध्य मोकदी अपट दनगन लविलति वेनवा माध्य मात्यतुमा समाज माध्य मर्दने किरीम उदिसा तवत् पीवरत् इदिरिरत पन्नट यनवाय कियल समाज माध्य चारा මුහුණු පොතේ තමන්ගේ පිටු යම් ලියාපදිංචියකට ලක් කරලා මුහුණු පොතේ සමාජිකින්ගේ වතගොත තොරතුරු ඒක රාශී කරගෙන ඒ හරහා සමාජ මාධ්‍ය මර්ධන ව්‍යාපාරයකට මුල පුරනවා කියන එකයි සමගි ජන බලවේගය ප්‍රහිතේ මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක් කරුණාකරලා මාධ්‍යවතුමාගෙන් ඉල්ලීමක් කරනවා මේ රටේ ජනතාවගේ කටවල් බහන්නට කටයුතු කරන්න එපා මෙතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ සමාජ මාධ්‍ය නියාමනය සම්බන්ධයෙන් සිදු කරන ලද ප්‍රකාශයක් සම්බන්ධ පුවතක්. එම ප්‍රකාශයේ සම්පූර්ණ අදහස ගම්ම්‍ය නොවන ලෙස සහ නිවැරදි අර්ථ නිරූපණය නොවන අන්දමින් සංසරණය වෙමින් පවතින බව දැනුම් දෙන බවයි. මෙහිදී රජය අදහස් කරන්නේ සමාජ මාධ්‍ය භාවිත කරන්නන් ලියාපදිංචි කිරීමක් නොව මේ දිනවල ලොව පුරා රාජ්‍යයන්හි අවධානය යොමු වෙති කරුණක් වන මෙම බහුජාතික සමාගම් ඩිජිටල් දත්ත පාලනය මගින් අපගේ දේශීය ව්‍යාපාර යටපත් කරමින් සහ පවරා ගනිමින් සිටින්නේ යන පණිවිඩය ලබා දීමට පමණක් බවයි. රට තුල පවතින කොවිඩ් වසංගතය පාලනය කිරීමට සියලු දෙනා වගකීමෙන් කටයුතු කළ යුතු අතර බස්නාහිර පළාතේ වසංගත තත්ත්වය පාලනය කිරීම රටේම සංවර්ධනයට හේතු වන බව ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. ඒ ගම සමග පිළිසඳරක් තුලින් වැඩ සමග යලි ගමට වැඩසටහන යටතේ පැවති බස්නාහිර පළාත් සාකච්ඡාවකට එක්වෙමින් විශේෂයෙන් අපි හරියට මැද කේන්ද්‍රස්ථානයක ඉන්නේ ලබන වර්ෂය තමයි අපේ වෙනසීම හෝ සැනසීම තියෙන්නේ පළාත් සියල්ලටම වැඩිය අපේ රටේ ආර්ථිකයත් ඉදිරි ගමනත් රට සෞභාග්‍ය වීම හෝ නොවීම පිළිබඳව ක්‍රියාත්මක වෙන්න තියෙන්නේ මේ බස්නාහිර පළාතේ ජාතික ආර්ථිකයේ පැත්තෙන් අපනයනය සංචාරක ව්‍යාපාරය සහ ඍජු විදේශ ආයෝජන කියන ප්‍රධාන කාරණා තුන කේන්ද්‍රගත වෙන්නේ බස්නාහිර පළාතට සියලු දෙනාම වගකීමකින් මේ කොවිඩ් 19න් උහදුරෙන් බේරෙන්න අත්‍යවශ්‍යයි. ඒකෙන් නැතුව අපි බලාපොරොත්තු වෙන තරම් ප්‍රතිඵල ලබා ගන්න බෑ. අපිට පුළුවන් නම් ජනවාරි
පළවෙනිදායින් පස්සේ කොවිඩ් 19 අලුත් ආසාදිතයෙන් තොර පළාතක් කරගන්න අපේ ඉලක්ක වලට යන්න වඩාම පහසු වෙනවා. බස්නාහිර පළාත කියන්නේ පළාතක් විතරක් නෙවෙයි මුළු රටම කියලා කියන්න පුළුවන්. මේ බස්නාහිර පළාතේ යම් දෙයක් උඩොත් මුළු රටම බලපානවා. හැමදාම හිතන විදිහට හිතන්න නැතුව වෙනස්ව හිතන්න බිය වෙන්න එපා. අලුත් විදියකට හිතලා හොඳ දෙයක් කරලා වකිමේ වැඩි කොටසක් දරණයි බස්නාහිර පළාතේ සියලු දෙනාට ආරාධනා කරේ මේ සඳහා කැපවෙන්න කියලා. ආර්ථික තත්ත්වයේ හිරණම්වමින් රටේ ආදායම නගා සිටුවීමට වත්මන් ආණ්ඩුව කිසිදු ක්‍රමවේදයක් ඉදිරිපත් කරන නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එරන් වික්‍රමරත්න මහතා පවසනවා. එය අද විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් 20 දී 6.7 අතරේ ඍණ ප්‍රමාණයක් වෙයි කියලා. මහ බැංකුවෙන් කිව්වා මේක ඍණ 1.7. මොනවාද මුදල් ආමාත්‍යංශයෙන් ඇවිල්ලා කිව්වේ? මුදල් ඇමතිතුමා කතාවක් කරනවා මේක ධන වෙන්න යනවලු. 1.5ක් ධනලු. ජාත්‍යන්තරේ අමතක කරන්න මොකද ජාත්‍යන්තරේ ගන්න කතා කරනකොට මතයක් ඇති කරලා තිනවනේ දේශද්‍රෝහි කියලා. ආදායම වැඩි කරගන්න කිසිම ක්‍රමවේදයක් ඉදිරිපත් කළා නැහැ. මේ ඔක්කොම කරගෙන යනකොට ජීවන වියදම ඉහළ යනවා. දැන් මේ වෙනකොට මේ පොල් මිල සඳහා ගැසට් එකක් ගැහුවා. දැන් මේ පළවෙනි වතාවෙන් නැති මේ වගේ මැනලා අඟල් 13 පොල් ගෙඩිය රුපියල් 70ට ලබා දෙන්න කියලා ගැසට් එකක් ගහලා දිනා මේ දිනේ ගැසට් එක. වට ප්‍රමාණය අඟල් 12යි 13යි අතර පොල් ගෙඩිය රුපියල් 65ට. වට ප්‍රමාණය අඟල් 12ට අඩු පොල් ගෙඩිය රුපියල් 60යි. දැන් අපි අහනවා මේ රටේ ජනතාවගෙන් මේ වට ප්‍රමාණයට මේ දාලා තියෙන මිල ගණන් වලට කොහෙවත් පොල් ගන්න තියනවාද? එතකොට අපි බලන්න අද මේ සහල් වලට මේ ගහලා තියෙන සහල් වලට ගහලා තියෙන අන්තිම ගැසට් එක. එතකොට බලන්න සුදු රතු සම්බා වාෂ්ප තැඹු සම්බා කිලෝ එකක් රුපියල් 94යි. රුපියල් 100ෙන් උඩනේ 100 ගානනේ සම්බා කිලෝ එකක්. මේක ගැසට් ගහලා බඩු මිල පාලනය කරන්න හදන ආණ්ඩුවක්. වර්තමානයේ රට මුහුණ දී ඇති ප්‍රධාන අභියෝගය වන්නේ එක් වර්ෂයකට විදේශ ණය වාරික පොලිය පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 4කට ආසන්න ප්‍රමාණයක් 2029 තෙක් ගෙවීමට සිදුව තිබීම බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ රජයේ තිබෙන ආ ජනතාවගේ සිතුම් පැතුම් තේරුම් ගත්ත ඇමරිකා එක්සත් ජනපදයේ මේ කිවිසුමෙන් ඉවත් වෙලා තියෙනවා. බොහොම පැහැදිලිව ඇමරිකා එක්සත් ජනපදයේ ධනාපති කාර්යාලය නිකුත් කරලා තිබෙනවා. මේක රාජ්‍යයන් දෙක අතර ආරෝවක් නෙවෙයි, ශ්‍රී ලංකාවේ සංවර්ධනයට හා අනිකුත් දේ සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ ලබා දිය හැකි ආධාර ලබා දෙන බවත් ඔවුන් පැහැදිලිව ප්‍රකාශ කරලා තිබෙනවා. එනිසා මේ සමහර විට විපක්ෂයේ උත්සාහ දරනවා අපි මිලියන 480ක් ආධාරයක් නැති කරගත්තාය කියලා මතයක් සමාජගත කරන්න. මේ ඉතාම විශාල මහා පරිමාණික ණය ගණදෙනු අතරේ ඇමරිකානු ඩොලර් මිලියන 480ක් කියන්නේ ඉතාම අල්ප මුදලක්, මේ වැනි මහා පාවා දීමකට වටින මුදලක් නෙමෙයි. එනිසා අද ලංකාවට මුහුණ දෙන්න වෙලා තියෙන ප්‍රධානතම අභියෝගයක් තමයි එක වර්ෂයකට විදේශ ණය වාරිකා පොලි පමණක් ඇමරිකානු ඩොලර් බිලියන 4ක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් 2029 වෙනකන් ගෙවන්න තියෙනවා. දැන් තර්ඩ් ටයි විශේෂාංගය. තර්ඩ් ටයි ත්‍රිකුණා මලය දිස්ත්‍රික්කයේ පොල්මුඩේ කල්ලරාව ග්‍රාමයේ වාසය කරන ජනතාව සිය ජීවනෝපාය ලෙස සිදු කරන්නේ ධීවර කර්මාන්තයයි. ධීවර පවුල් 90ක් පමණ දිවිගෙවන මෙම ගම්මානයේ ජනතාවට මේ වන විට සිය ජීවනෝපාය නිසි ලෙස සිදු කරගෙන යාමට නොහැකි තත්ත්වයක් මතුව තිබෙනවා. මොහොදත් කලපුවත් යා කරන මෙම මොයකට වැසීම නිසා කලපුවට මොහොදු ජලය ගලා නොයාමෙන් ජනතාවට සිය කර්මාන්තය නිසි ලෙස සිදු කරගෙන යාමට නොහැකි බවයි ඔවුන් පවසන්නේ. මේ කලරාව කියන්නේ පැරණි ධීවර ගම්මානයක්. මේකේ මේ ජීවත් වෙන්නේ පැරණි ධීවරයෝ. මෙම ගම්මානයේ තියෙන කලපුවයි මුදයියා වෙලා තියෙන මොය අනවශ්‍යයෙන් මේ රාජ්‍ය නොවන ආයතනයකින් මේ ඇවිල්ලා හොටෙල් ව්‍යාපෘතියක් කර ගැනීම සඳහා අපේ මොය වසා දමලා තියෙනවා බලහත්කාරයෙන්. ජනතාව පවසන ආකාරයට හෝටල් පරිශ්‍රයක් ඉදිකිරීම සඳහා මෙලෙස මෝයකට වැසීම තුලින් ප්‍රදේශයේ දෙහිවර කර්මාන්තයට මරු පහරක් එල්ලවනවා.
2012 අවුරුද්දේ ඒ කියන්නේ ඒ කාලේ මේ ඉඩම ආණ්ඩුව කාලේ යම් කිසි ඇමති කෙනෙක් කියන්න පුළුවන් ඒ පුද්ගලයා විසින් සල්ලි දීලා ඉඩම අරගෙන කියලා මූදෙන් වතුර කලපුට නැ කියන්නේ එයාලගේ ඉඩම හේදිලා යනවා කියලා ඒ එයාගේ ඉඩම රැක ගන්න කියලා මේ අවුරුදු 60කට 65කට එහා පැරණි මේ ගම්වාසීන් ජීවත් වෙන මේ කලපුව වැලිකොට්ට මං හිතන්නේ 2000කට වඩා මෙතන දාලා ඇති දාලා මේ සම්පූර්ණයෙන් වහලා තියෙන වතුර පාර කොටින්ම යන්නේ නැහැ ඒ කාලේ හිටපු බලධාරීන් සේරම උදව් කරේ මේ මැති ඇමති ගොල්ලන්ට මෙලෙස මොයකට වැසීම තුලින් මේ වන විටත් කලපුව ගොඩ වෙමින් පවතින ආකාරයයි මේ මෙම ජනතාව ඉල්ලා සිටින්නේ අන් කිසිවක් නොව මෙම මොයකට නැවත පෙරලෙස සකස් කර සිය මත්ස්‍ය ජීවනෝපාය නිසියාකාරව සිදු කරගෙන යාමට රජයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙසයි විශ්වභාර අමාත්‍යතුමනි රාජ්‍ය අමාත්‍යතුමනි මේ ඔබේ අවධානයටයි එත් සමගින් සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයේ අවසන් අපි යලි හමුවන්නේ හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශයත් සමගින් ඔබට සුවදායී වූ රාත්‍රියක්Video ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.